සුබ දවසක් හැමෝටම මගේ හොඳම යාළුවා නාත්‍යගේ උපන්දිනයට මම එයාව එක්කන් ආවා මැන්ඩරිනා කොලම්බෝ එකේ හයිටි එකකට මගෙන් එයාට ලැබුණු බර්ත්ඩේ ට්‍රීට් එක තමයි ඒක මේ මැන්ඩරිනා හොටෙල් එක තියෙන්නේ හරියටම මැරිනෝ මෝල් එක ඉස්සරහා මෙතන හයිටි ප්ලැටර් එක අපිට ඕන වෙලාවකට ගන්න පුළුවන් උදේ ඉඳන් හවස වෙනකන් හැබැයි දවසකටවත් කලින් කෝල් කරලා රිසර්වේෂන් එකක් දාලා ඇඩ්වාන්ස් එකක් පේ කරන්න ඕනි. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. හයිටි ප්ලැටර් එක දෙන්නෙක්ටම රුපියල් 2250යි. සේවරි අයිටම් 6යි, ඩෙසර්ට් 3ක් තමයි මේකට ඉන්ක්ලූඩ් වෙන්නේ. ඩ්‍රින්ක්ස් වර්ග මේ ප්ලැටර් එකේ නැහැ. අපි වෙනම ඕඩර් කරලා ගන්න ඕනි. මේ හයිටි ප්ලැටර් එක අපිට ගන්න පුළුවන් මේ පහළ ලොබි එකේ තියෙන මැරිගෝල්ඩ් කැෆේ එකෙන්. ඕනම කෙනෙක්ට මේ කැෆේ එකට ඇවිල්ලා කෑම වර්ග අරගන්න පුළුවන්. යාළුවෙක් එක්ක ඇවිත් මෙතන ඉඳගෙන කෑම කන්නත් පුළුවන්. තෝරගන්න ඕන තරම් ස්වීට්ස් වර්ග, සේවරිස් වර්ග ගොඩක් තියෙනවා. ඒ වගේම ලොකු ගාණක් වෙන්නෙත් නෑ. එතනින් නාත්‍යයි මායි ගියේ රූෆ් ටොප් එකට. රූෆ් ටොප් එකේ තියෙනවා ඉන්ෆිනිටි පූල් එකක්. හරිම ලස්සන වීව් එකක් එක්ක. ඈතින් පේනවා පෝට් සිටි එකත්. මේ හයිටි එකට ගියේ 12ට හරියට අවුව. ඉතින් යවුව නැති වෙලාවක ආවනම් මම මෙතෙන්ට වෙලා තව ටිකක් වෙලා ඉන්නවා. මොකද හරිම ලස්සනයි මෙතන වටපිටාව. මේ තියෙන්නේ රූෆ් ටොප් එකේ තියෙන රෙස්ටෝරන්ට් එක. බුෆේ වර්ග ඔක්කොම සර්ව් කරන්නේ මෙතන. මෙතන හරිම ලස්සන වීව් එකක් තියෙන්නේ. මේ රෙස්ටෝරන්ට් එකේ වීකෙන්ඩ් හයිටි බුෆේ, වීකෙන්ඩ් ලන්ච් බුෆේ, වීකෙන්ඩ් ඩිනර් බුෆේ වගේම වීක්ඩේ ඩිනර් බුෆේත් ඔයාලට රිසර්වේෂන් දාලා ගන්න පුළුවන්. ඉතින් ඒකට ඕන ඔක්කොම ඩීටේල්ස් මම පල්ලෙහින් මෙන්ෂන් කරන්නම්.
අපේ හයිටි ප්ලැටේක ලෑස්තිය කියපු නිසා අපි පල්ලෙහාට ආවා. මේ අපි හොයන්නේ ඉඳගන්න තැනක්. මොකද වීඩියෝ කරන්න ලයිටින් හොඳට තියෙන්න ඕනි, සද්ද බද්ද අඩු වෙන්න ඕන. ඉතින් අන්තිමට අපි තෝරගත්තේ මෙතන. මේ තියෙන්නේ අපේ හයිටි ප්ලැටර් එක. මේ කෑම වර්ග ඔක්කොගෙම එකින් එකට විස්තර මම ඔයාලට අරගෙන එන්නම්. මේ ප්ලැටර් එකත් එක්ක අපිට සෝස් වර්ග දෙකක් හම්බුණා. එකක් ටොමැටෝ සෝස්, අනිත් එක චිලි සෝස්. මම මුලින්ම ගත්තේ මිනි චිකන් සෑන්ඩ්විච් එක. ඒකට පාවිච්චි කරලා තිබුණු පාන් එක හරිම සොෆ්ට්. චිකන් ස්ප්‍රෙඩ් එකත් හොඳට තිබුණා. සෑන්ඩ්විච් එක පොඩ්ඩක්වත් ඩ්‍රයි නෑ. හරිම රසයි. ඊළඟට මිනි ෆිෂ් පේස්ට්‍රි. ඔයාලට පේනවනේ මේ පේස්ට්‍රි එක හරිම ක්‍රිස්පි. ෆිලින් එකත් හොඳට තිබුණා. මේ තියෙන්නේ මිනි ටූන කැනපි එක. ක්‍රැකර් එකක් උඩ ටූන පේස්ට් එක දාලා තමයි මේක හදලා තියෙන්නේ. ටූන පේස්ට් එකත් එක්ක ක්‍රිස්පි කැකර් එක මරු. කාලෙකින් අපි දෙන්න හම්බුණු නිසා නාද්‍යට කතා කරන්න දේවල් ගොඩයි. ඊළඟට මිනි මෂ්රූම් වොලවෝන් එක තමයි මේ තියෙන්නේ. මම කොහොමත් මෂ්රූම් වලට ආසයිනේ. පෆ් පේස්ට්‍රි එකත් එක්ක මේ මෂ්රූම් පේස්ට් එක නියමයි. මේ තියෙන්නේ අපි ඕඩර් කරපු චොකලට් මිල්ක් ෂේක් එකයි අයිස් කොෆි එකයි. මම කරපු විහිළුවකට නාත්‍යට පොඩ්ඩක් ලැජ්ජ හිතිලා ඉන්නේ. එයාගේ මූණෙන්ම පේනවනේ චොකලට් මිල්ක් ෂේක් එකේ රස. අයිස් කොෆි එකත් ගොඩක් ස්වීට් නැතුව ගානට රසට තිබුණා. මිනි ක්‍රිස්පි චිකන් බර්ග එකත් ඒකට යූස් කරලා තිබුණු ගාලික් සෝස් එකත් එක්ක ක්‍රිස්පියට හරිම රසට තිබුණා. අපේ අන්තිම සේවරි අයිටම් එක වුණේ මිනි ට්‍රිපල් ලේය වෙජිටබල් සෑන්ඩ්විච් එක. ඔක්කොගෙම්ම මම ගොඩක්ම ආස වුණේ ඒකට. හරිම රසයි. වෙජිටබල් ඔක්කොම මික්ස් කරලා ඒ සෑන්ඩ්විච් එක හොඳට ෆ්‍රෙෂ් එකට රසට තිබුණා. ඊළඟට ඩෙසර්ට්ස්. මේ තියෙන්නේ මිනි චීස් කේක් එක. ඒක හරිම සොෆ්ට් කේක් එකක්. ඔයාලට පේනවනේ ඒක කොච්චර සොෆ්ට්ද කියලා. මේ චොකලට් මැක්රෝන් එකත් හරිම ක්‍රිස්පි, ඒ වගේම ෆ්‍රෙෂ්, හරිම රසයි. අන්තිමට ෆෘට් ටාර්ට් එක. අනිත් හැම අයිටම් එකක් වගේම ෆෘට් ටාර්ට් එකත් හරිම රසට තිබුණා.
මේ ප්ලැටර් එකේ තිබුණු හැම කෑමක්ම හරිම රසයි. කොච්චර රසද කියනවනම් ප්ලැටර් එක ඉවර වෙලා මැරිගෝල්ඩ් කැෆේ එකෙන් ගෙදර අරන් යන්න ඩෙවිල් චිකන් බන් එකකුයි චොකලට් ඉක්ලෙයර් එකකුත් ගත්තා. ඇත්තටම මේ ප්ලැටර් එක හරිම රසයි. මගේ වීඩියෝස් බලන ඔයාලටත් මම කියන්නේ රුපියල් 2250ක් වගේ පොඩි ගාණක් වෙන හින්දා ඔයයි ඔයාලගේ යාළුවෙකුයි එක්කතු වෙලා ගිහිල්ලා මේ ප්ලැටර් එක අනිවාර්යයෙන්ම අරගෙන බලන්න. මෙතනට ගිහිල්ලා මේ ප්ලැටර් එක ගත්තු අය ඉන්නවනම් ඔයාලගේ අත්දැකීමුත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් අවසාන වශයෙන් වීඩියෝ එක කරන්න වගේම රිසර්වේෂන් එකේ ඉඳන් මට ලොකු සහයෝගයක් දුන්න මිස් නිම්නාවි ඇතුළු කාර්ය මණ්ඩලය හැමෝටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මැන්ඩරිනා කොලම්බෝ හොටෙල් එකේ අපේ හයිටි එක ඉවර වුණේ. මගේ අනිත් වීඩියෝස් වගේම මේ වීඩියෝ එකත් ඔයාලා ආසාවෙන් රසවිඳින්න ඇති කියලා මම හිතනවා. එහෙනම් ඊළඟ දවසෙත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එනකන් හැමෝටම සුබ දවසක්.